අප අත්දකින්න සියලුම දේ හේතුඵල දහම අනුව සිද්ධ වෙන බව අපි අවබෝධ කරගෙන තියෙනවා. හේතුඵල දහම මේ සියලු දේ නියාම ධර්ම පහකට අනුව සිද්ධ වෙනවා. ඉතින් මේ මූලිකව හේතුඵල දහමට වඩා කම්ම නියාමය කොහොමද වෙනස් වෙන්නේ කියලා අරතුනාස දැනගන්න. නියාම ධර්ම පහක් තියෙනවා. ධර්ම නියාමය, කර්ම නියාමය, බීජ නියාමය, චිත්ත නියාමය, උතු නියාමය, ඉර්තු නියාමය. මේකෙන් ඔය මහත්තයාගේ ප්‍රශ්නේ කර්ම නියාමය. එහෙමයි. මේ කර්ම නියාමයට අනුව හේතුඵල දහම ක්‍රියාත්මක වෙන්නේ. කම්ම කියන්නේ මොකද්ද? ඔබ යමක් කර්ම ක්‍රියාවක් කරනවා. කර්ම මේ කම්ම නියාමය කර්ම තුනක් තියෙනවා. පාපකම්ම, අකුසලකම්ම, පුණ්‍යකම්ම තුනම කර්ම. එතකොට පාපකර්මත් කර්ම, අකුසලකර්මත් කර්ම, පුණ්‍ය කර්මත් කර්ම. එතකොට පුණ්‍ය කර්මයක් කළොත් කම්ම නියාමයට අනුව දෙව් සැප, රජ සැප, සිටු සැප නැවත ලැබෙනවා. පාප කර්මයක් කළොත් හතර අපායේ ඒ කර්මයෙන් විපාක උරුම වෙනවා. ඒ වගේම අකුසල කර්මයක් කළොත් මේ පැවැත්ම තුළ ඔය දුක් පැවැත්මට බැඳෙනවා, දුක් පැවැත්ම උරුම වෙනවා. කොහේ හෝ දුක් පැවැත්මට උරුම වෙන අකුසල කර්මයක් නිසා. ඒ තුනම කර්ම. ඒ තුනම කර්ම නියාමයට අනුව හේතු අනුව ඵලය උරුම වෙනවා. හැබැයි ධර්ම නියාමයට අනුව කුසල ධම්ම එකම ධර්මයයි තියෙන්නේ. කුසල ධර්ම. කුසල ධර්මයට අනුව කුණු සලාහැර අස්සන. කුසල කියන්නේ කුණු සලාහැර අස් කිරීම. කුසල ධර්මයට අනුව ඇතුළාන්තය පිරිසිදු වෙනවා, අධ්‍යාත්මය පිරිසිදු වෙනවා. ඔය රාගයෙන්තොර වීත රාගී තත්වයට, ද්වේෂයෙන්තොර වීත දේශී තත්වයට, මෝහෙන්තොර වීත මෝහී තත්වයට පත් වෙනවා. සංකිට්ත විකිට්ත වෙනවා, මහග්ගත අමහග්ගත වෙනවා, සවුත්තර අනුත්තර වෙනවා. ඒ වගේම සමාහිත අසමාහිත වෙනවා, විමුක්ත අවිමුක්ත වෙනවා. ඉතේ පිරිසිදු බව අට ආකාරයකට පිරිසිදු වෙනවා. කොහොමද? කුසල ධම්මයට අනුව, ධම්ම නියාමයට අනුව මඟපල් ලබනවා. ඒ අනුව අර බීජ නියාමයේ, ඉතු නියාමයේ, චිත්ත නියාමයේත් ක්‍රියාත්මක වෙනවා. එතකොට අරහතුන් වහන්සේ, දැන් අපි උපාදානය කරගත්ත දේ විපරිණාමයටපත් වීම නිසා අපි දුක උරුම කරගන්නවනේ. ඒ වගේ මෙතන මේ කර්මය ඵල දෙන අවස්ථාව තීරණය වෙන්නේ කොහොමද? මොන ඒක තමයි නියාම ධර්මයට අනුව තමයි. දැන් මෙතන පුද්ගලයෙක් සත්වයක් නෙමෙයි මේක කරන්නේ. මේක කරන්නේ ඔබ වපුරනවා. එතකොට වැපුරුව දේ ඔබ හදනවා නෙමෙයි. වැපුරු දේ දැන් ඔබ වී ඇටයක් තමා කුඹුරේ වපුරන්නේ. හැබැයි ඔබ මේ බලාපොරොත්තු වුණත් නැතත් ඒ වී ගහ ගොයන් ගහක් හැදිලා ගොයන් ගහ ඇට හදනවා. ඔබ ඒවා ලබා ගන්නවා. ඒ ක්‍රමයම තමා මේ බීජ නියාමයේ, ඔය කර්ම නියාමයේ, ධර්ම නියාමයේ පහටම තියෙන්නේ. තේරුණාද? ඉතු නියාමයට අර වැපුරුව බීජ ගොයන් බීජ වතුර නොලැබුණොත් නියඟයක් ආවත් මොකද වෙන්නේ? උතු නියාමයට අදාළව ඒක ඵල විපාකයක් නැති වෙනවා. ඒක බලාපොරොත්තු අස්වැන්නක් නැහැ. දුකක් උරුම වෙනවා. කන්න නැති වෙනවා. ඒ වගේ මේ නියාම ධර්ම පහම හේතුවක් කරොත් තමයි තියෙන්නේ. හේතුම් පටිච්ච සම්භූතං. හේතු බංගා නිරුජ්ජති. ඒක තමයි ධර්මතාවය. බුද්ධ දේශනාවේ දේශනා කරපු. තව ප්‍රශ්නයක් තියෙනවා රහතුන් වහන්සේ. මේ අපි සංකාර කිරීමේදී සංකාරය, අභිසංකාර සහ අභිනිවේෂානුසය විදිහට කොහොමද දකින්නේ? දැන් සාමාන්‍ය පුතඥාන පුද්ගලයෝ සංකාර කරනවා. සංකාර වර්ග කීපයක් තියෙනවා. වචනයෙන් කළොත් වචී සංකාර, ක්‍රියාවෙන් කළොත් ඒක කාය සංකාර, ඒක හිතවිල්ලකින් කළොත් මනෝ සංකාර,
එතකොට කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර තුනමත් සංකාර තුනක්. මේ සංකාර නිසා අනුසය උපදිනවා. සංකාරයකට මිසක් වෙන ක්‍රියාසිතකට හෝ අව්‍යාකත සිතකට සංකතයක් වෙලා අනුසය උපදින්නේ නැහැ. කර්ම බීජ උපදින්නේ නැහැ. මතුවට කර්මයක් උරුම වන කර්ම බීජයක් උපදින්නේම සංකාරයක් කළොත්. ක්‍රියාසිතකින් හෝ අව්‍යාකත සිතකින් සංකත උපදින්නේ නැහැ. සංකාරයක් කරන්නේ නැහැ. ඒ නිසා අනුසය ආශය උපදින්නේ නැහැ. කර්ම බීජ උපදින්නේ නැහැ. මේ සංකාර තේරුම් අරගෙන මේ සංකාරවලට එයි මිදි නිදහස් වෙන්න නම් සංකාර විසංකාර කරන්න ඕන. සංකාර විසංකාර කරන්න තමයි ආනපාන සති සමාධිය වඩන්නේ. සතර කමඨහන් වඩන්නේ. එතකොට සතර කමඨහන් වඩන පුද්ගලයා සංකාරයක් එනකොටම ඒක විසංකාර කරන්න අර අය බුද්ධ දේශනාවේ තියෙනවනේ උදාන පාඨයක්. අර ඒ උදාන පාඨේ තියෙනවා අර මේ බුදුහාමුදුරුවෝ දේශනා කරා කියලා උදාන පාඨයක් තියෙනවා. ඒකේ තියෙනවා අර මොකද ඒකේ ආරම්භය ගාථාවේ මේ අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ඒ වගේම කියලා තියෙනවා. ගහකාරකං ගවේ සන්තෝ මේක කියලා ඊට පස්සේ කියනවා විසංකාර ගතං චිත්තං තණ්හානං කයමජ්ජ ගාති. තණ්හාව මුලින්ම කපන්න පුළුවන් සංකාර විසංකාර කරලා. මේ ගාථාවල තියෙන්නේ අනුගමනීය ප්‍රතිපදාවක්. මේවා ගිරව්වගේ කියවන්න එහෙම නැත්නම් පිට හැටියට සජ්ජායනා කරන්න නෙමෙයි මේක තියෙන්නේ. මේක තියෙන්නේ මේ විපස්සනා ධූරය පුරන්න බුදුහාමුදුරෝ දේශනා කර වදාළ අනුගමනීය ප්‍රතිපදාව. අද ඒව බුද්ධ ආගමේ ගිරාචර්යාවෙන් පිට හැටියට සජ්ජායනා කරනවා. පිට හැටියට සජ්ජායනා කරලා නිවන් දකින්න බෑ. ධම්මවිහාරී සූත්‍රයේ පැහැදිලිව තියෙනවා ඒ වගේ කරන අය සජ්ජාය බහුලෝ රිංජති පටිසල්ලාගන් න ධම්ම විහාරී කියලා. මඟපල් ලබන්න ඒවා ගැලපෙන්නේ නැහැ කියලා. ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් මේ සංකාර විසංකාර කළ යුතුයි. සංකාර තේරුම් ගන්න ඕන. දැන් සංකාරය තේරුම් ගන්නවත් බෑ අද පෘථග්ජන පුද්ගලයෙක්. ඔබ කොච්චර ඉගෙන ගත්තත් බෞද්ධයෙක් වුණත් මේ සංකාර කියන එක ඔබට තේරුම් ගන්න බෑ. තේරුම් කරලා දෙන්න විදියකුත් නැහැ. නම් වචනේ කියනවා සංකාර කියන්නේ මොකද්ද කියලා. ඔය සමාජයේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ඉන්න මහාචාර්ය බුද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්යතුමාවත් මේ සංකාර කියන එක වචන තියෙනවා. නමුත් මේකේ තියෙන වචන දෙකක් සංකාර. සං කියන්නේ එකතුව. කාර කියන්නේ එකතු කරන්න ක්‍රියා කරනක. මොනවාද එකතු කරන්නේ? පංචස්කන්ධය. උපාදානය කරගන්න. වෙන මොකක්වත් නෙමෙයි. එකතු කරන්නේම මේ පැවැත්මට අවශ්‍ය ඔය පුවාදානයට අවශ්‍ය මූල බීජ. අපෝතීජෝ ආයෝ පටි මහා භූත අතර අලුතෙන් එකතු කර කර ගමනක් යන්න කරන ක්‍රියාකාරකම්ට තමයි සංකාර. ඊට පස්සේ ඔබේ ප්‍රශ්නය ඇහුවා අභිසංකාර. සංකාර දැන් මේ බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ අභි කිව්වොත් අදි කිව්වොත් ඒක ගැඹුරින්. දැන් ධර්මය අභිධර්මය, සීලය අදි සීලය, ඒ වගේම භාවනා මේ අදි පඤ්ඤා, මේ වගේ මේ බුද්ධ දේශනාවේ අදි කියනවා. අදි අභිඥා අභිඥා මේ සියලු දේ අභි කිව්වොත් අදි කිව්වොත් ඉතාම ගැඹුරින් ඉතාම බලවත් දෙයක්. ඉතින් ඒක නිසා මේ අභිසංකාර නිසා මේ අභිනිවේස අනුසය උපදින්නේ. අනුසය සංකාර නිසා උපදින්නේ අනුසය, අභිසංකාර නිසා උපදින්නේ අභිනිවේස අනුසය. තදින්ම නියත වශයෙන්ම මේ දුක් පැවැත්මට බඳවන නිවන
වහන සංකාරවලට කියනවා අභිනිවේස අනුසය. මේ අභිනිවේස අනුසය කෙනෙක් තුළ තැන්පත් වෙන්නේ මෙන්න මේ පුඤ්ඤාභි සංකාර නිසා. අපුඤ්ඤාභි සංකාර නිසා, අනිඤ්ඤාභි සංකාර නිසා, මෙන්න මේ අභි සංකාර තුන නිසා. ඒවා තමයි අද මුළු බුද්ධාගමේම තියෙන්නේ ඔය පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර තුනම. නමුත් කුසල අභිසන්දා නැහැ. නිවන් දකින්න බෑ. කුණුසල හැර අත්හැරීමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. කුසල අභිසන්දා. සුභත්තේ වාසිරදනා.